මම ඉන්නකන් ටැංකිය දුන්නේ නැහැ එකක්වත්. මහින්ද මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒකට කිසිසේත්ම එකඟුන්නේ නැහැ. මට උපදෙස් දීලා තිබ්බා අපිට කලින් හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2002 තෙල් සංස්ථාව තුනකට වෙන් කරලා තුනෙන් එකොටසක් ඉන්දියන් තෙල් සමාගමට විකුණලා ඒකත් එක්කම තිරුකුණාමලයේ තෙල් ටැංකිය 99ක් බද්දර දෙන්න තමයි සූදානම් කරලා තිබුණේ. හැබැයි ඊට පස්සේ මම බාරගත්තා. ඊපස්සේ මම පෙන්ලා දුන්නා නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන නෛතිකව ඒ ගිවිසුම අනුව තෙල් ටැංකිය එහෙම බදු දෙන්න බෑ. මොකද ඒ තෙල් ටැංකිය වල අයිතිය තියෙන්නේ භූමිය අයිති එක්කෙනාට. භූමිය අයිති රජයට. ඒ නිසා රජයට අයිති. යම් කිසි කාලයකට බද්දකට දෙන්න වුණත් ඒ සඳහා ගතිතු ක්‍රියාමාර්ගයන් තියෙනවා. ඒක නිසා මේ අද වෙනතුරු ඒ ටැංකි ටික ගන්න බැරි වුණා. මන්නම් කියන්නේ ඕක ඔය තෙල් ටැංකි ටික ප්‍රයෝජනට ගන්නත් පුළුවන්. හැබැයි මේ ලෝකේ ඕනතරම් රටවල් තියෙනවා තෙල් ගබඩා කරන්න ගබඩා පරිශ්‍රයන් හොයන තෙල් සමාගම් තියෙනවා තෙල් නිෂ්පාදනය කරන රටවල් තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපිට පුළුවන් මේ යම් ආකාරයක හවුල් ව්‍යාපාරයකට ගිහිල්ලා ඒ තෙල් ගබඩා කරලා අපිට ඕනලාට අපිටත් අවශ්‍ය තෙල් ටික ලබා ගන්න එවැනි ව්‍යාපෘතියකට යන්න පුළුවන්. ඔය මගේ සද්භාවයනේ මම කිව්වේ වෙන එක එන එක ඒගොල්ලෝ තීන්දු කරන්න මං ඉන්න කංකලේ නැහැ කියන එකයි මං කිව්වේ. ඒ විෂය ඒ විෂය බාරව ඉන්නේ වෙන අයනේ ඒකල ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ ඒක. මට අයිති ඒ විෂය නෙමෙයි. FB එකෙන් News First ප්‍රවෘත්ති live බලන්න. අදම News First FB page එකට ගිහින් like කරන්න. ඉන්න තැනකදී live news බලන්න. දැනුවත් වෙන්න. ඇත්ත දැනගන්න. එය ඔබේ ITI.